නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විර ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද කරුණාව ඇතිව අපි ඊටම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අද දවසෙත් පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා අපිට බොහෝ දහම් කාරණා අසලා දැනගන්න, ඒ වගේම මේ දහම් කරුණු අනුමෝදන් වෙන්න ඔබටත් මටත් අවස්ථාව දෙනවා. මම සිහිපත් කරන්න මුලින්ම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ පිළිබඳව මදුකා දර්ශනී මහත්මිය, ආර්.ජී. ඉන්දිකා මහත්මිය, ඩබ්ලිව්.එච්. රවීන්ද්‍ර මහත්මයා සහ හිරෝෂිකා පතිරණ මහත්මිය යන පින්වතුන් විසින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර පිණිස සදැහැති දායකත්වය දරනු ලබනවා. ඉතින් අපි මේ පින්කමත් නොමදවා අනුමෝදන් වෙලා සදහම් පිළිසඳර අනුමෝදන් වෙන සූදානම් වෙමු. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා අපි පළමු කොට පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. අනතුරුව අද දවසෙත් අපට කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර පිණිස මේ වෙනකොට වැඩම කොට වදාළ අවසරයි අපේ වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ. අපි හැම දිනම උන්වහන්සේගේ පාද අභිවන්දනය සිදු කරමු. ස්වාමීනි, අපගේ ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ස්වාමීනි, අවසරයි අද දවසෙත් අපිට මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර මහා සංඝරත්නයේ කරුණාවෙන් ආරම්භ කරන්න අවස්ථාව ලැබුණා. ස්වාමීනි, බොහෝ කාරණා වහන්සේ ගේවර අපට පහදා දුන්නා. උපසම්පදා පිළිබඳව කරුණු අපි දැනගත්ත අද දවසෙත් අපිට ඒ කරුණු දැනගන්න ලැබීවි. ඊටත් අමතර ස්වාමිනේ, අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නිරුත්ය පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළා. ඒ කාරණාව සඳහන් කරන්න යෙදුනේ අර වර්තමාන ඇතැම් තැනක වෙනත් අර්ථ මේ මතු කරන සමහරේ. ඉතින් ඒක මේ කෙතරම් අවාසනාවන්ත කාරණාවක්ද කියන කරුණ අපි දැනගත්ත ඒ කරුණ පැහැදිලි කිරීමත් එක්ක ස්වාමීනි, මේ කාරණාවක් විමසන්න හිතෙනවා. එක කාරණාවක් තමයි, දැන් අපි ලෝකයේ තියෙන විශේෂ ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට රසායන විද්‍යාව හරි, භෞතික විද්‍යාව හරි, වෛද්‍ය විද්‍යාව හරි, එහෙම නැත්නම් ආර්ථික විද්‍යාව හරි, ඒ ඕනම එකක් ඉගෙන ගනිද්දී තමන්ගේ සම්ප්‍රදාය, ලෝකයේ මෙතෙක් දුරට පැවතුණු සම්ප්‍රදායට ගරු කරලා ඒවා හොඳින් ඉගෙනගෙන තමයි තමන්ගේ මත, අදහස් මේවා ඉදිරිපත් කරන්න මේ ලෝකයා පෙළඹෙන්නේ. ඒ නමුත් ස්වාමීනි, ශ්‍රී සද්ධර්මය පරිශීලනය නොකර මැනවින් කෙනෙක් එහෙම හදිස්සියේ තමන්ගේ මතවාද ඉදිරිපත් කිරීම, ඒක කොහොමද ස්වාමීනි එහෙම අවාසනාවන්ත තත්ත්වය අපි පැහැදිලි කර යන්නේ? අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වල්ලුකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි මිලිඳු රාජ ප්‍රශ්නයේ සඳහන් මේ උතුම් ශ්‍රී සද්ධර්ම මංජුසාව නැත්නම් ධම්මා දාස වූ තමන්ගේ ජීවිතයේ දකින්න තියෙන කැඩපතක් බඳු ධර්ම කැඩපත අපි මේ මිලිඳු රාජ ප්‍රශ්නයේ කතා කරන්නේ. එතකොට මහත්ය අහපු ප්‍රශ්නේ තමයි අර වචන කඩ කඩා කතා කරන එක, ඔය පහුගිය කාලික එක නිරුත්ති දීන් ඇති වුණානේ. එතකොට මහත්තයා ඒකත් එක්කම අර කතා කරපු කාරණාව හරි වටිනවා. ඒ තමයි දැන් අපි කිව්වොත් එහෙම පරිප්පු වල ප්‍රෝටීන් තියෙනවා කියලා. ඒක අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා නත්තා පනත්තා ඔය හත්මුතු පරම්පරාවටම පරිප්පු වල ප්‍රෝටීන් 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 කතාව යනවා. එහෙමයි. ඊළඟට ෆයිතගරස් ප්‍රමි නිව්ටන්ගේ නියාමයේ නේද? ඔය විදිහට පරිමාව ගැන තියෙන වාද. ඊළඟට මෙච්චර මේ ලෝකේ හට ගැනීම නැති ගැනීම කියද්දින් පරිණාමය ගැන තියෙනවාද? ඒවා යනවා ව්‍යවහාරයට. එතකොට ගුරුවරුන්ගෙන් ගෝලියු ඉගෙන ගන්නෙත් ඒවා, ගෝලියු ඊළඟ ගෝලයන්ට අතු ගන්නවන්නේ ඒවා. ඒවා ලස්සනට කරගෙන යනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන කරුණු ටික ගන්නන්ට ගියාම, ත්‍රිපිටකය ගන්නන්ට ගියාම තමයි මේ ධර්මයේ ඒ ආගෙන් එයාට එක එක්කෙනා මේක වචන කඩ කඩ ඕක නෙවෙයි හරි වචනේ මේකයි කිය ගියා. මේ බුද්ධ ශාසනයටමයි මේ තම තමන්ගේ ඥාන ටික දාන්නේ. එහෙමයි. සුද්ධෝ මොන හරි කිව්වොත් ඒක ඒ විදිහමයි. මේ තමයි පරගැති මානසිකත්වය. එහෙමයි ස්වාමී. ඒවාත් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා, ශාසනය ගැන ශ්‍රද්ධාව පිටන්නේ. ඒක තමයි මහත්ය අපි ගිය පාර වැඩසටහන කිව්වේ, කුසල් උපදින්නේ සුළු පිරිසකට. එහෙමයි ස්වාමී. කුසල් උපදින්නේ සුළු පිරිසකට. එහෙමයි.
ඇයි මහත්තයා පාරිපුවල ප්‍රෝටීන් කියනවා කියනකොට සිංහල මිනිහත් පිළිගන්නවා, මුස්ලිම් මිනිහත් පිළිගන්නවා, දෙමළ මිනිහත් පිළිගන්නවා, සුද්දත් පිළිගන්නවා, චීන මිනිහත් පිළිගන්නවා, ජපන් කාරයත් පිළිගන්නවා, ඔක්කොම පිළිගන්නවා. බුදුරජාන් වහන්සේ අරහන් කිව්ව ගමන් ඒක පිළිගන්නේ නැහැ. එතකොට බලන්න මේ ශ්‍රද්ධාව කියන එක සුළු පිරිසකට තියෙන්නේ. ඒකට සංසාරේ ලොකු පිනක් ඕන. පින්වත් මහත්මයා, මේ ලෝකේ තියෙන දැනුම මහමිරක් වගේ නම්, බුද්ධ ශාසනය අපිට පහදින්න තියෙන වැලි කැටයක් වගේ නම්, අර මේ ලෝකේ තියෙන දැනුම මහමිරක් ගත්තත් බුද්ධ ශාසනයේ වැලි කැටයක තරම්වත් පැහැදීමක් නැත්තම්, අච්චරම අනුසයකට දැනුමක් තියෙන්න පුළුවන් ලෝකේ ගැන. නමුත් බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාව නැහැ වැලි කැටයක් ගන්නටවත්. ආන් එයාගේ තියෙන අර දැනුම, ඒ දැනුම මුල් කරගෙන එයාට සසර සකස් වෙන එක ඒ විදිහත් එක බලනකොට කිසිම තේරුමක් නැතුව නිස්සාර සංසාරයකට ඔහු ගෙන යන්නේ. නමුත් බුද්ධ ශාසනයේ වැලි කැටයක තරමක්වත් පැහැදීමක් තියෙනවා නම් ඒ පැහැදීම ඔහුව සුගතිය කරා ගෙනියනවා. එතකොට මේක මම කියන වචනයක් කියලා හිතන්න එපා. අපිට මේ අද තියෙන දහම් පරයයන් මේ සමහරවට අද හෝ එහෙම නැත්නම් හෙට හෝ අපිට මේ කතා කරගන්න පුළුවන් මේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මෙතන. බුද්ධ ශාසනයෙන් පුංචි දෙයකින් කොහොමද කෙනෙක් ගැලවෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒක ගැන අපි කතා කරමු. මහත්තයා, අද අපිට කතා කරන්න තියෙනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒක ගැන කල්පනා කරන්න බටහිර දැනුම ඒ විදිහටම පිළිටව ගන්නවා, විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒක අවිශ්වාස කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ වචන වලටමයි කෑලි කඩ කඩ දාන්න හදන්නේ. අර බටහිරේ වට කෑලි කඩලා නැහැ, ඒක ඒ විදිහටම යනවා. පුදුම ලෝකයක්. ස්වාමීනි, මේ ශ්‍රාවකෙක් විදිහට යුතුයකමක් තියනවාද? ඔය කරුණ කොතනද සඳහන් වන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ආදි වශයෙන් මේ විමසන්න යුතුයකමක් තියනවාද ස්වාමී? ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට මේ ධර්මයේ අන් අයට පවසන ගුණයක් තියෙනවා. ඒකට කියනවා සාමිච්ච පටිපන්නයි කියලා. තව උපමාවක් තියෙනවා. එහෙමයි. උපමාවක් කියන්න. ඒ උපමාව තියෙන්නේ පෙටකෝපදේශයේ තියෙනවා. කුද්දකනිකායි. ඊළඟට තියෙනවා මිලින්ද ප්‍රශ්නෙත් අපිට හම්බුයි. නෙත්තිප්පකරණි හම්බෙනවා. ඉතින් ඒ උපමාව තමයි මේ විදිහට. ඒ තමයි රජ කෙනෙක් ආඥාවක් නිකුත් කරනවා. ආඥාව නිකුත් කළාට පස්සේ ඒක පරම්පරා කියන්නේ එක්කෙනා එක්කෙනාට ඇවිල්ලා අනබෙරකරුට යනවා. ඊට පස්සේ අනබෙරකරු ගිහිල්ලා ගමක් ගානේ කියනවා. දැන් මහත්තයා අනබෙරකාරයා බෙරේ ගඟහ කියන්නේ එයාගේවද අර රජුරදුන නියෝගෙද කියන්න ඕන්නේ? රජුරුවන්ගේ නියෝගේ තමයි අකුරක් නැර කියන්න ඕනන්නේ. ඒකනේ රාජ ආදේශය. එහෙමයි. පැහැදිලිද? මීටත් වැඩි උපමා කොමටද? ඒ වගේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම චක්‍රයේ කරකුවට පස්සේ, ශාස්ත්‍රුන් වහන්සේ මේ උතුම් බුද්ධ ආඥාව කළාට පස්සේ ශ්‍රාවකයන්ට තියෙන්නේ ඒක එක අකුරක් වචනයක් නැර ඒ විදිහටම પરම්පරාවට ගෙනියන්නයි. එතකොට ඒ ධර්මයේ කියන දැන් අනබිරකාරයා රජ්ජුරුව කිව් පණිවිඩය හරියට කිව්වට පස්සේ ඒ පණිවිඩේ වැදගත්කම තියෙන අනබිරකාරයාත් එක්ක නෙවෙයි, රජ්ජුරුවන්ගේ නියෝගෙත් එක්කයි ඒකේ වැදගත්කම තියෙන්නේ. අනබිරකාරයාට එනවා හරියට කිව්වා කියලා. ඒ වගේ තමයි මේ බුද්ධ ශාසනයේ දහම් කරුණ යනකොට ප්‍රශංසාව එන්න ඕනේ බුදුරජාණන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ මනාව මේක දේශනා කළා කියලා. ඒ දේශකයාණන් වහන්සේට මේ දේශකයන් වහන්සේ බුද්ධ වචනේ උපුටා දැක්වා කියන ඒ ප්‍රශංසා මාත්‍රේ එනවා. ඒ එතන විස්තර කරද්දී කියනවා මේ බුද්ධ ශාසනයේ මිහිරි ලෙස ප්‍රඥාවෙන් යුතු අන් අයගේ කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට ධර්මයේ දේශනා කරනවා කියන අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එනමුත් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා අර අනවෙන කරුවෙක්සේ බුද්ධ වචනේ කිව්වා කියන ගණේට විතරයි වැටෙන්නේ කියන. ස්වාමීනි, මේ මොනතරම් අසිරිමත් නිහතමානී අසිරිමත් කාරණාවක්. ඒක තමයි දැන් ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරගෙන යන්න තියෙන්නේ. මොකද එක ඉස්පිල්ලකින් පාපිල්ලකින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිව අමාරුවේ දාන්නේ නැණි. ලෝක සත්වයාට බය තැති ගැනීම උපද්දවන්නේ නැණි. නේද? අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මයේ වචනයක නැණි කාටවත් අයහපතක්.
ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ලංකාවේ පහළ වුණා කිව්වම අනුමෝදන් වෙන්න පිරිසක් නැහැ. ඔය 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 තව කට්ටියක් නේද? බුදුරජාණන් වහන්සේ අවසානේ කියලා බැරිම තැන කිව්වා බුදුන් උපන්නේ ලංකාවේ කියලා. නේ? අනේ ඔය වගේ කතා වැඩක් නැහැ මහත්තයා. අපි යන් මේ මිලිඳු රාජ ප්‍රශ්නෙට අදාහරි ලස්සන විස්තරයක් තියෙනවා. අවසරයි. ඒ තමයි මේ කඳුළු බෙහෙතක්ද නොවේද කියන එක. එහෙමයි ස්වාමී. මේ කඳුළු කතාවක් ඈ. දැන් උපාසක අම්මලා සමල්ලට බණ හද්දින් අඬ අඬ අහනවනේ. සමල්ලාට ධර්මයේ කියද්දින් අපිටම නොදැනි අපේ ඇස්වලින් කඳුලක් වැටෙනවනේ. එහෙමයි. ওই කඳුලේ කතාවක් තියෙනවා. එහෙමයි සම. ඒක අහමු ඈ. ස්වාමීනි නාගසේනියන් වහන්සේ යමෙක් මව්ගේ මරණයෙන් අඬනවා. තව කෙනෙක් ධර්ම ශ්‍රවණී කොට ධර්ම මානසිකාරයෙන් හෝ ප්‍රීතියෙන් අඬනවා. අඬන්නා වූ ඔවුන් දෙදෙනාගෙන් කවරෙකුගේ කඳුළු බෙහෙතක් වෙනවාද? එහෙමයිසම්. ඒ කියන්නේ අම්මා මැරිලා තාත්තා මැරිලා අඬනවා කට්ටිය. කට්ටිය බණ අහද්දී දහම් මානසිකාරයෙන් කඳුළු වැටෙනවා. ඔහුව සුවපත් කරන්නේ කොයි කඳුළද කියලා යහන්නේ. එහෙමයිසම්. වැහැදිලිද? ඊට පස්සේ කියනවා කාගේ කඳුළද බෙහෙතක් නොවෙන්නේ? මහරජාණෙනි රාග ద్వේෂ මොහෙන් යුතු කෙලෙස් මලින් යුතු කෙනාගේ කඳුළු උණුසුම්. ඔන්න ගෙවල් වල ප්‍රශ්න වලට ඊ දුක් කන්දරා වලට අඬනකොට ඇස් වලින් වැටෙන කඳුළු පොඩ්ඩක් අතට අරන් බලන්න රස්නි. ධර්ම නිසා ප්‍රීති සොම්නසින් යුතුව කෙලෙස් මල රහිතව හඬන කෙනාගේ කඳුළු සිසිල්. බණ අහනකොට ඇස් වලින් වැටෙන කඳුළු සීතල වෙලා මේ මූණෙන් වැටෙන්නේ. මහරජාණෙනි යමක් සිසිල් වේද ඒ බෙහෙතකි. යමක් උණුසුම් වේද ඒ බෙහෙතක් නොවේ. සිසිල් වැටෙන කඳුල සුවපත් කරනවා. උණුසුම් වැටෙන කඳුල ඔහු සුවපත් කරන්නේ නැහැ. ස්වාමිනි නාගසේනයන් වහන්සේ ඔබ වහන්සේ ඒ කාරණාව හරි දක්ෂ විදිහට කිව්වා කියලා රජුර සතුටු වෙනවා. මහත්තයා අපි මව් මෙරීමෙන් පියා මෙරීමෙන් මේ මව් අපගේ මව් නැති වෙලා පියා නැති වෙලා මේ සංසාරේ අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. එතකොට ඒ විදියට අඬපු කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි නම් ඒ අඬන විදියට සුවපත් වෙනවා නම් අපි මෙලහකට සුවපත්ම වෙන්න ඕන. කට්ටිය මේ ජීවිතේම අඬන කඳුළු ටික එකතු කළොත් සුවපත්ම වෙන්න ඕන. නමුත් කෙනෙක් සුවපත් කරන්නේ ඒකෙන් නෙවෙයි. කෙනෙක් සුවපත් කරන්නේ ධර්මය හද්දින් දහම් මනසිකාරෙන් දහම් සොන්නසින් ඇසින් වැටෙනවා නම් කඳුලක් යම් දවසක සුවපත් කරනවා. මහත්තයා අපූර්ව කතාවක් තියෙනවා මේ කඳුලෙන් සුවපත් වෙන හැටි. ඒක මම කියන්නම්. කිව්වට කමන්නේ නැද්ද? අනේ අවශ්‍යයි. ඉතින් ඒ කතාව තමයි අපේ ධර්මාශෝක රජුරවන්ට හිටියක් පුතෙන් ඒ පුතාගේ නම කුණාල. එහෙමයිසම්. කුණාල කුමාරයා කියන්නේ කුණාල පක්ෂියාගේ වගේ ඇස් දෙක තියෙනවා. ලස්සනයි. ඊළඟට ඇඟ රත්තරම් පාටයි. ඉතින් කුණාල කුමාරයා ටික ටික වැඩුණා. එතකොට මහත්තයාට මතකද මේ අපේ ධර්මාශෝක රජුරන්ට මහා මේ පෞකාර ගෑනු කෙනෙක් මේ ලැබුණා 30 ආරක් එදා. මේ පාපී ස්ත්‍රිය බිසෝ විදිහට ලැබුණානේ. මේකේ හරි කාමුකයි. ඒ නිසා මෙයා ගොඩාක් අනාචාරකම් කරපු කෙනෙක්. ඒ මේ කවුද ධර්මාශෝක රජුන් නිතර නිතර බෝධීන් වහන්සේ ළඟට යනවා තමන් එක නිතර යහනේ ඉන්නේ නැහැ කියලා බෝධියත් මේ අපවත් කරන්න කටයුතු ඉදුගනේ. ඊට පස්සේ මේ 34 රක්කිතා දවසක් අර අවුරුදු 16ක 20ක කුමාරයෙක් වුණ මේ කුණාල කුමාරයාට බැල්ම හෙළුවා. ඒ බැල්ම හෙළලා නරක දෙයකට කතා කළා. ඊට පස්සේ කුණාල කුමාරයා කිව්වා අම්මෝ මේ ඔබ අපේ මෑණියෝනේ. ඔබ අපේ මෑණියෝ නෝ කොහොමද හව මෙහෙම නරක දෙයක් අපි හිතන්නේ. ඊට පස්සේ අර එක එක කතා කිව්වා මෙයා අහුන්නේ. මෙයා දමල ගහලා ගියා. ඊට පස්සේ එයා බැඳලා ඉන්නේ කුණාල කුමාරයා. ඊට පස්සේ මෙයා 34ක් ඉඳ හිතුවා මම මේකගෙන් පලිගන්නවා. පලිගන්නවා කියලා හිතලා එක්තරා ප්‍රදේශයක මහිතේ තක්ෂශිලාවෙන්දයි රාජ්‍ය ගැන කතා කරනකොට 34ක් හිතා රජුරවන්ට කිව්වා රජතුමනි මේ කුණාල කුමාරයා යවමුකෝ ඒ පැත්තට උපරාජෙක් කරලා ඒ පැත්ත පාලනය කරන්න.
ඊට පස්සේ කරුණ කිව්වා ගුණාල කුමාරය හරි හොඳයි මෙහෙමයි කියලා. ඊට පස්සේ ඔන්න ඒ පැත්තට යවුවා. යවන දවසේ රජ්ජුරුව කිව්වා කුමාරේ මම මොකක් හරි පණිවිඩයක් එවනවා නම් මම රාජ්‍ය මුද්‍රාව තියලා එවන්නේ. ඒ රාජ්‍ය මුද්‍රාව කාටින්ව සීල් එක කාටවත් තියන්න බෑ. රජ්ජුරුවන්ගේ සීල් එක තිබ්බේ දතේ. එහෙමයි සාමෙන්. මේක රජතුමාගේ ආදේශයයි කියලා ඒ කොටපු සීල් එක රජතුමාගේ දතහසේ තිබ්බේ. එතකොට රජ්ජුරුවම මේ සීල් එක තියන්න ඕන වෙන කිසි කෙනෙකුට බෑ. අද කාලේ ඕනම කෙනෙකුට සීල් තියලා යවන්න පුළුවන් නේ. අදාළ කෙනාවක් දන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ දැන් ওই සමහර අයගේ මට මුණ ගෙහිලා තියෙනවා. සමහර අය දැන් දඹදිව යන ඒවට પાස්පෝර්ට් අරන් ගියාට පස්සේ එයාගේ પાස්පෝර්ට් එකෙන් කවුද පිරාට පැනලා. එහෙමයි. ඊට පස්සේ මොකද කළේ? කිව්වා මම සීල් එක තියලා එවන්නේ ඔබට පණිවිඩයක් කිව්වොත්. කුණාල කුමාරයා වැඳලා පිදලා ගියා. තිස්සා රක්කිතා කරපු වැඩි දවසක් මේ සංදේශයකට රජතුමා පොඩ්ඩක් කට ඇරගෙන නිදාගෙන ඉන්න වෙලාවේ පත්‍රය සංදේශ පත්‍රයක් අරගෙන දත අස්සට දාලා එකපාරම සීල් එක තියාගත්තා කට මේව කළා. රජතුමා නැගිටිනකොට ඔයා නැගිටින්න කියලා මූණ අත ගාලා ස්ත්‍රීන් දන්නවනේ අර 64. එහෙමයි. මම කිව්වේ 34ක් හිතගෙන. ඊට පස්සේ මොකද උනේ මේ ඉක්මනට සීල් එක තියාගත්තා. සීල් එක තියාගත්ත සංදේශේ ඈ ලිව්වා. මේක ධර්මාශෝක රජුරන්ගේ ආදේශයයි. කුණාල කුමාරයා මට ද්‍රෝහි වී ඇත. කරුණ විමසිය යුතු නැත. ඔහුගේ ඇස් දෙක උගුල්වා බිසව සමග වහා නිරපණු තල තලා කියලා. එහෙමයි. කුණාල සංදේශය යවුවා. ඔන්න කුණාල කුමාරයා තක්ෂශීලාවේ මේ රාජ්‍ය මේ ਵਿਚාරමින් වැඩ ඉන්න එදා රාජසභාව. ධර්මාශෝක රජුරන්ගේ සංදේශයක් ආවා කියමුට තාත්තට පුදුමාදරෙයි. හේ ස්වාමී. මිහිඳු පරපුරනේ. එහෙමයි. පුදුම ආදරේ තාත්තට. සංදේශේ කියපු ගම නැගිට්ටා. නැගිටලා සංදේශ කියවන අමාත්‍ය කෙනේ අමාත්‍යයට දීලා කිව්වා මට ওই සංදේශ කියවන්න. සංදේශ කියවන කෙනා සංදේශය අත්තර අරන් මෙහෙම අරන් එහෙම කලන්ත දාලා වැටුණා. එයා කියවෙන්නේ නැතුන් කලන්ත දාලා වැටුණා. ඊට පස්සේ යාට වතුර ඉහලා ආපහු නැගිට්ටවල සංදේශ කියවන්න කිව්වා. ඊට පස්සේ ඇමතිවරු කිට්ටු වුණා සංදේශය ගෙන කියවන කෙනා ළඟ. ඒ ඇමතිවරුන්ගේ ඇස් උඩ ගියා. ඊට පස්සේ කෝ රජතුමනි මේක රජතුමාට විශ්වාස කළ යුතු සංදේශයක් නෙවෙයි කිව්වා. නෑ නෑ රජතුමා මේ මට ආපු සංදේශය පොඩ්ඩක් පෙන්වන්න කිව්වා මට මුද්‍රාව. රජතුමාගේ මුද්‍රාව තියෙනවා. කිව්වා ඒකාන්තයෙන් මේ අපේ තාත්තා රූප එකක් කියවන්න කිව්වා. එහෙමයි. එතකොට කිව්වා රජතුමනි නං කියවන්නම් කියලා තියෙන්නේ ඔබගේ ඇස් උගුල්ල මේවා කරන්න ඔබ ද්‍රෝහි වෙලා කියලා. රජතුමනි මේක වැරද්දා ඇමතිවරු කිව්වා මේකේ වරද විමක් තියෙනවා. අපි ගිහිල්ලා මේක නිර්දෝෂී කරලා එන්නම් කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මාගේ පියා යම් ආදේශයක් කළොත් මම මේක පිළිගන්නවා කිව්වා. එහෙමයි. ඒ නිසා වහම එන්න කිව්වා මේ කරන වැමියන්ට. ඇවිල්ලා මගේ ඇස් දෙක ගලවපන් කිව්වා. ඊට පස්සේ කිසි කෙනෙක් ඉදිරිපත් වුණේ නෑ. ඊට පස්සේ කිව්වා මම මේ කුණාල රජතුමා මේ ආදේශ කරනවා කිව්වා. මාගේ ඇස් දෙක ගලවපන් කිව්වා. ඊට පස්සේ රජතුමාගේ ආදේශයට බය වෙලා ඒ ඇස් දෙක ගැලෙව්වා. ගලවලා බිසවත් සමග වීණාවක් අරගෙන ගියායි. කුමාරයාගේ විනෝදාංශය තමයි වීණා ගහන එක. ඊට පස්සේ ඈත ජනපදයකට ගියා. ඊට පස්සේ වීණාව ගහන ගමන් තමන්ට වෙච්ච දේ කියන්නේ පියාට මා සෙනෙහසෙන් සිටිද්දි ඔහුගේ තුරුලී මා සැනසී සිටිද්දි මොකක් වුණාද දන්නේ? වැරදි පණවිඩයක් ගිහිල්ලාද දන්නේ? මාගේ දැස් උගුලවන්න හසුණක් ආවා. නොපෙනෙන දැස් දෙකෙන් මා පියා හදවතින් දැක දැක මා වාසය කරන්නේ. අශෝක නිරුද්ධනි ඔබට නමස්කාර වේවා. කිකියා දැන් තාත්තගේ ගුණ කිකියා වීණා ගහන්නේ. අපුරු ලෝකයන් අපුරු පුදුම ලෝකයන් අපුරු කිනවටත් වැඩි ආත්ම මේ මොකද්ද ලෝකයක්. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මහත්තයා මොකද උනේ මේ කුමාරයෝ ඔහොම කී කියා දැන් බිසවත් එක යනවා. දන්නේව නැතුව කුමාරයාත් ඇවිල්ලා ආපහු පාටලි පුත්‍රයට. එහෙමයි ස්වාමීනි. රජතුමා රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට අර ගීතය ඈතින් ඇහෙනවා. අහෝ ඒ හඬ මාගේ කුණාල කුමාරයාගේ. තාත්තා දන්නවනේ පුතාගේ මේක දැන් සාමාන්‍ය ළමයි කොච්චර කොල්ලු කෙල්ලු ගෙවල් වල කොච්චර උප්පර වැටි දැම්මත් අම්මන්ට ඉවත් තියෙනවා තාත්තට ඉවත් තියෙනවා. ඒ නිසායි සමහර වචන අම්මලා තාත්තලා දාන මොකද උඹ අද කියලා දාන්නේ ඉවත් තියෙනවා. ඒක ඒ අයිට විග්‍රහ කරගන්න තේරෙන්නේ නැහැ. ඒ තමයි මවුට තියෙන මව්ගේ තියෙන මාතෘ භව පියාගේ තියෙන පීතෘ භව. එහේ
ඊටවස ගෝන කිව්වා ඉක්මන ඩර ඔය හඬ එන කෙනා ගේන්න කියලා. ගෙනාව අඳුරගන්න අමාරුයි. වීනාව වයන්න කිව්වා. වීනාවේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඊට පස්සේ රජතුමා කිව්වා උඹ මගේ කුණාල කුමාරයා නේද? ඊට පස්සේ කිව්වා පිය රජතුමනි ඔව්. උඹගේ ඇස් දෙකට මොකද උනේ කියලා බදාගත්තා. අනේ ඔබතුමානි ගලවන්න කිව්වේ දැස්. අනේ මාව දැස ගලවන්න කිව්වේ නෑ කියලා කිව්වා. හඬන හැඬුනා මුළු මාලිගාවම මේ හැඬීමෙන් දෙවනක් වුණා. ඊට පස්සේ රජතුමා ශෝකයට පත් වෙලා ඉන්නවා. අපේ මොග්ගලී පුත තිස්ස මහරහතන් වහන්සේ මේ කාලේ හිටියේ උපගුප්ත මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේට කිව්වා ස්වාමීනි මට පිහිට වෙන්න කිව්වා. මට මේක දුක දරාගන්න අමාරුයි කිව්වා. මේ ගියේ වැරදි පණිවිඩෙත් එක මාගේ රත්තරම් පාට කුමාරයාගේ නේත්‍ර නැතිවීම. ඊට පස්සේ මට පිහිට වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා දිවසින් මේකට පිහිට වෙන්න පුළුවන්. කුණාල කුමාරයා නැති වූ දෑස ලබන පින් සංසාරේ කළා. ඒ නිසා මේකට අදාළ බෙහෙත යෙදුව ගමන් නැති වෙච්ච ඇස් ලැබෙන ක්‍රමයක් තියෙනවා කියලා. එහෙමයි. උන්වහන්සේ දැකලා කිව්වා රජතුමනි උත්සාහ කරමු. හෙට මේ යම් තාක් මේ නගරේ ඉන්නවද ඒ සියලු දෙනා නගර පිටණියට කැඳවන්න. හැබැයි ඒ සියලු දෙනාගේ මතේ තැටියක් තියාගන්න කියන්න කිව්වා. තැටියක් අතේ තියාගෙන බණ අහන්න එන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ පාණ්ඩලි පුත්‍රයෙම හිටපු සියලු දෙනා තැටියක් අතේ තියාගෙන බණ අහන්න ආවා. ඉතින් උන්වහන්සේ මිහිරි ලෙස විචිත්‍ර ලෙස ධර්ම දේශනාව ආරම්භ කළා. ආරම්භ කරලා අනේක උද බුදු ගුණ කියලා එච්චර උත්තම බුදුරජාණන් වහන්සේ විසින් කිසිවෙකුට සොයාගත නොහැකි වූ පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කරපු විදිය දේශනා කළා. ඒ ධර්මයේ මිහිරි ලෙස දේශනා කරන්න 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 අර මිනිසුන්ගේ ඇස් වලින් කඳුළු වැටුණා. ඒ වැටෙන කඳුළු වල තැටියට එකතු වෙනවා. රජතුමාගේ අතේ රත්තරන් තැටියක්. ඒ තැටියට කඳුළු එකතු වුණා. ඉතින් අර ශ්‍රද්ධ අවසානේ ධර්ම දේශනාව අවසානේ අර රන් තැටියට අර හැම මිනිසයාගෙන් වැටුණ කඳුළු ටික එකතු කළා. මිනිසුන්ගේ ශ්‍රද්ධාවෙන් වැටිච්ච කඳුළු ටික එකතු කළා. මම මේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරපු සත්‍ය ධර්මයක් කියද්දී පහන් සිතින් මේ මිනිසුන්ගෙන් කඳුළු වැටුනේ සත්‍යයයි. මේ කුමාරයාගේ දැස් ලැබේවා කියලා මුහුණට ඉහිනකොටම පෙර තිබ්බාටත් වැඩිය නිල්ලුවන් වූ නිස්සංගල පහළ වුණා. ආශ්චර්යයක් අද්භූත දෙයක්. මේ වනාහි කඳුළු බෙහෙතක් වෙන හැටි. එහෙමයි ස්වාමී. කඳුළු බෙහෙතක් වෙන හැටි. ඒ නිසා ඒ වගේ කතා ඉතින් ඉස්සර වෙලා තියෙනවා. හරි අසරිමත් නේද ස්වාමී. හරි පුදුමයි. ඔය කතා සැඟවිලා තියෙන්නේ නේ. දැන් ධර්මසෝක රජතුමාට තව ඉඳලා තියෙනවා විෂම භාග කුමාරයා කියලා. එහෙමයි. ඒක වෙනත් උවිත වැඩි වෙනස් කතාවක්. එහෙමයි. ඉතින් ඒ නිසා ඉතින් ඒව ඉගෙන ගන්න ඕන. අපිට ඉතින් අපේ ජීවිතේ තියෙන අත්දැකීම් අපි අහලා කියවලා තියෙන දේවල් ඇත්තටම මිනිස්සු හරියට ඒ මිනිස්යාගේ හිත සුවපත් කරනවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඔබ මේ නිකං අද කාලේ මිනිස්සු නිකං පත්තර කියව කියවා Facebook ගිහිල්ලා Facebook වල තියෙන ඒවමනේ මිනිස්සු දන්නේ. එහෙමයි ස්වාමී. මේ ධර්මයට මොකද්ද මේ ධර්මයට මොකද්ද මේ ධර්මයේ මොනවද තියෙන කියලාවත් දන්නේ නැහැ. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ සොයා යන්න කාලය. එහෙමයි. ස්වාමීනි අවසරයි. කඳුළු ඖෂධය වෙන හැටි අපි අගේට දැනගත්තා ස්වාමීනි අවසරයි. ඔව් ඉතින් ඒ විස්තරී ඉතින් ওই පැත්තක් ගැන කල්පනා කරන්න අපිට ওই කියූපික ඓතිහාසික ලිපි කියලා පොල්ලත්ති බුද්ධදත්ත ස්වාමීන් වහන්සේගේ පොතක් තිබුණා. මම ඒකෙන් තමයි කතාව කියෙව්වේ. එහෙමයි. ඊළඟට ওই වගේ විස්තර ඉතින් තියෙනවා වංශත්ප්පකාශනීය මහ වංශ අටුවාවි. එහෙමයි. මේ ඉතින් ඒ වගේ පොත්පත්වල යම් යම් විස්තර තියෙනවා. ඉතින් ඊළඟට ධර්මාශෝක අධිරාජ්‍යයේ සම්පූර්ණ විස්තර තියෙනවා. ඉතින් ඒවත් එක්ක එතකොට මේ විදිහට දැන් අපේ නාගසේන මහරහතන් වහන්සේ මේ මිලිඳු රජුරවන්ට මේ දහම් කරුණ විස්තර කරන්නේ. ඊළඟට අහනවා මහත්ය අපි දැන් ඊළඟ කාරණාවත් මේව කරගමු. මොකද අපේ ධර්මය අහන පිරිසට ගොඩාක් කරුණු දැනගන්න අවශ්‍ය නිසා. එහෙමයි ස්වාමී. ස්වාමීනි නාගසේනයන් වහන්ස සරාගි පුජ්‍යලයාගේත් වීතරාගි පුජ්‍යලයාගේත් වෙනසක් තියෙනවද? එහෙමයි. රාගේ දුරු කරපු කෙනෙකුගේ නැති කෙනෙකුගේ වෙනසක් තියෙනවද? මහරජාණෙනි සරාගේ පුජ්‍යලයා අරමුණෙහි බැසගත් සිත් ඇත්තේකි. වීතරාගේ පුජ්‍යලයා අරමුණෙහි නොබැසගත් සිත් ඇත්තේකි. රාගේ පුජ්‍යලයා රූපයක් දැක්කොත් ඒකේ බැස ගන්නවා. එහෙමයි. ඒ රූපෙත් එක්ක එකතු වෙනවා. ඒ රූපය සමග විතක්ක ਵਿਚාර පවත්වනවා. ඊළඟට ඒ රූපේ බැසගත් සිතින් වාසය කරනවා. එහෙමයි. වීතරාගේ පුජ්‍යලයා රූපයක් දැක්කොත් ඒක දැකීම මාත්‍රයකින් අවසන්.
ශබ්දයක් ඇහුවොත් ඒ ශබ්ද මාත්‍රයකින් අවසන් වෙලා යනවා. ඉතින් අර අරමුණේ බැස ගන්න මේ වෙන්නේ. ඒකට මහතේ උපමාවක් ගත්තොත් එහෙම වීතරාගේ පුජ්‍යලයාගේ හිත නෙළුම් කොළයක් වගේ. එහෙමයි සාමී. ඒ නෙළුම් කොළේට වතුර වැටුණාට පස්සේ රඳින්නේ නැහෙනි. ඒ වාගේ තමයි රාගේ දුරු කරපු කෙනා මේ රූප ශබ්ද ගන්ධ රස පහස සමග වාසය කරද්දී. එහෙමයි. සාමාන්‍යයෙන් පුළුන් වාගේ අනිසත්වය. මේ පුළුන් ටිකට වතුර ටිකක් වැඩිච්ච ගමන් උරා ගන්න. දැන් වෙනස පැහැදිලි නේද? ඉතින් කියනවා මහරජාණෙනි සරාගී පුජ්‍යලයා පංචකාමෙහි ප්‍රයෝජන ඇත්තේ. විරාගී පුජ්‍යලයා පංචකාමෙහි ප්‍රයෝජන නැති කෙනෙක්. සරාගී පුජ්‍යලයාට රූප වලින් වැඩ තියෙනවා. ශබ්ද වලින් වැඩ තියෙනවා. ගන්ධ සුවඳ වලින් වැඩ තියෙනවා. දැන් ඒක නිසානේ මහත්තයා රජවරුන්ට රාජමාලිගා, උද්‍යාන, පොකුණු, අන්තපුර රාජවාහල් දොරටු ආරක්ෂා ඔක්කොම තියෙනවානේ. නමුත් රහතන් වහන්සේලාට ගල් වෙන විතරයිනේ. එහෙමයි සාමී. සරාගී පුජ්‍යලයාට ගොඩාක් දේවල් ඕන. විරාගී පුජ්‍යලයාට ගොඩාක් දේවල් ඕනේ. ස්වාමීනි අවසරයි. රහතන් වහන්සේට සංඥාව, චේතනාව, මානසිකාර, විතක්ක විතාර වශයෙන් අපි අර කලින් ඉගෙනගත්තු දේ උන්වහන්සේගේ సంతානයේ පවතින්නේ නැද්ද ස්වාමීනි? රහතන් වහන්සේලාට තැඟින් දැනෙන්නේ නැද්ද? තියෙනවා. ඒහු බැස ගැනීමක් නැහැ. දැන් මේක ඉදිරියට විස්තර කරනවා ඒක. කියනවා ස්වාමීනි යමෙක් සරාගී වෙයිද යමෙක් වීතරාගී වෙයිද ඒ හැමෝම සොඳුරු කැම්පින් ආදියට කැමති බවත් ලාමක වූ ආහාර පාන ආදියට අකමැති බවත් මම දකිමි. කියනවා ස්වාමීනි රාගී පුජ්‍යලයාත් විරාගී පුජ්‍යලයාත් හොඳ හොඳ කෑම බීම වලට කැමති. අමිහිරි දේවල් වලට කැමති නෑ. ඊට පස්සේ මේ ඒ කියන්නේ හොඳට කණ්ඩ බොණ්ඩ කවුරුත් කැමති කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි සරාගී පුජ්‍යලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමින්. ඒ වගේම රස රාගයටත් සංවේදී වෙමින්. නමුත් වීතරාගී පුජ්‍යලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමින් පමණයි. රස රාගයට සංවේදී වෙමින් නෙවෙයි. දැන් ප්‍රණීත රසයක් කනකට කවුරු හැදුවද දන්නේ නැහැ. කොහොම හැදුවත් දන්නේ නැහැ. අපේ ගෙදරත් හදන්න ඕන. කිකියා රස විඳ විඳ ඒකත් එක හිතන්නේ. තව තියෙනවද දන්නේ නැහැ. තව පොඩ්ඩක් ගන්න ඇත්තම් කියලා අර කන කෑමේ රසේ විඳින ගමන් ඒ රසය රස රාගයත් එක්කත් එකතු වෙලා ඉන්නවා. දැන් රහතන් වහන්සේට කෑමක් ආහාරයක් වළඳනකොට ඒ ආහාරේ තීත්‍ත රහක් තියෙනවනම් රස දැනෙනවා. ප්‍රණීත රහක් තියෙනවනම් දැනෙනවා. පෑණි රහක් තියෙනවනම් දැනෙනවා. මිහිරි රහක්, අමිහිරි රහක් හොඳට දැනෙනවා. දැනුණට ඒ රස රාගෙත් එක්ක එකතු වෙන්නේ නැහැ. බැස ගන්න නැහැ නේද? බැස ගන්න නැහැ. ඒවා නැවත නැවත හිතෙන් පතන ඒවා, ඒ වගේම ඒ වගේ අකුමුල් හොය හොය ඉන්න ඒවා. ඒවා නැහැ රහතන් වහන්සේලාගේ ජීවිතේ. ඉතින් ඒ නිසා උන්වහන්සේලා ආහාර ගන්නකොට උන්වහන්සේලා අර පුත්‍ර මාංශ උපමාවයි. එහෙමයි. උන්වහන්සේලා අර පුත්‍ර මාංශ උපමාව පුරුදු කරපු අයනේ. ඊළඟට මේ සංසාරයෙන් ඈතර වෙන්න මේ කය පවත්වා ගන්න. එහෙමත් එක්කනේ උන්වහන්සේලා කලින් ප්‍රතිවේස කළ හුරු වෙලා ඒ තුලින් වඩපු මාර්ගයක් නේ තියෙන්නේ. ඒ නිසා ආහාරය කියන එක රහතන් වහන්සේලා යට කරවන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේක දේශනා කරපු ගමන් රජ්ජුරුවෝ ගොඩාක් සන්තෝෂයටපත් වුණා. දැන් අපි ගත්තොත් එහෙම අපි කියමු මහත්තයා ඉස්සර වෙච්ච දෙයක් ගත්තොත් එහෙම සද්ධාතිස්ස රජුරන් කාලේ. එහෙමයි. සද්ධාතිස්ස රජුරන් කාලේ සද්ධාතිස්ස රජුරවන්ට වටකුරුළු මස් කණ්ඩ ආසාවක් ඇති වුණානේ. එහෙමයි. ඊට පස්සේ ඒක ගැන හිත හිතා ඉඳලම රස රාගයත් එක්ක මේ සංවේදී වෙලා ඒවා ගැන හිත හිතාම ඉඳලා රජුරවන්ට කනේ සැරවාවා. මොකද රජුරුව කාටවත් කිව්වේ නැහැ මිනිසු රජතුමා වෙනුවෙන් වටකුරුල්ල මරයි කියලා. එහෙමයි. ඊට පස්සේ කොහොම හරි රජතුමා සිල්වත් උපාසකයෙක්ගේ මාර්ගයෙන් මැරිච්ච වටකුරුළු කුරුල්ලෙක් ගෙනල්ලා මාංශ කෑලි තුනක් උයලා ගත්තා. එහෙමයි. උයලා අරන් දුරුමිරිස් දාලා පොඩ්ඩක් දිවේ තිබ්බා විතරයි 8-90ක් මේ ශරීරේ තිබ්බ නහරයෝ මේ මේ මේවා වෙලා ගියා. මේ ප්‍රීති මේ මිහිරෙන් පිනා ගියා දිවේ තිබ්බ පමණින්. ඊට පස්සේ මොකද වුනේ රජතුමා කල්පනා කළා මේ මම රජෙක් වෙලා මේ ආහාර මට මෙච්චර ලැබීම දුර්ලභයි නම් රස සංඝයාට කොහොමදත් දුර්ලභයි මම මේක සංඝයාට නොදී වළඳන්නේ කියලා පහුවදාට තිබ්බා බෙදපු මස්නේ.
ඉතින් පහෝදා රහතන් වහන්සේ නමක් වැඩිය දානෙට. ඒත් එක්කම තව මේ කවුරු හරි සිවුර පොරවගත්ත තව කෙනෙකුත් පිටිපස්සෙන් ආවා. මේ ඉස්සර වෙලා තියෙන දේවල් මේ සද්ධාතිස්ස රජුරෙන් කාලේ. ඊට පස්සේ දැන් රහතන් වහන්සේ හිතුවා මෙයා රජ්ජුරුව කැඳවල ඇති කියලා. රජ්ජුරුව හිතුවා මේ රහතන් වහන්සේගේ ගෝලෙක් කියලා. ඊට පස්සේ ඔන්න පළවෙනි වතාව දානෙ බෙදුවා. මස් කෑල්ල බෙදුවා. දැන් ඉතුරු කීයද? එකයි. දෙවෙනි පාර ඇල්ලුවා. රහතන් වහන්සේ පාත්‍රය වැහුවා. අර කෙනා ගත්තා ඒක. දැන් රජ්ජුරුවන්ට නෑ. ඉතින් රජ්ජුරුවන්ට ඕක හිතේ වැඩ කළා. ඇයි රසයයි රස රාගයයි එකනේ ඉන්නේ මේ සරාගේ පුජ්‍යලයා. ඊට පස්සේ මොකද වුනේ? උන්වහන්සේ ධර්ම දේශනා කළ වඩින වෙලාවේ කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේගේ ගෝල පිරිස මේ රස රාගයට නොබැදෙන විදිහට හික්මෝනේ හොඳයි කියලා. ඊට පස්සේ රහතන් වහන්සේට ඒ වෙලාවේ ඒ මොහොතේ තමයි කල්පනා වුණේ, එහෙනම් මෙහෙම සිද්ධියක් වෙලා තියෙන කියලා. ඊට පස්සේ පහුවදා ආය දානෙට වැඩි. එදත් මස් කෑලි 3යි. ඊට පස්සේ එදා අවුරුදු 7ක සාමණේර නමක් වඩම්මගෙන ආවි. හැබැයි රහතන් වහන්සේ සාමණේරමට උගන්වලා නැහැ. ඒ කියන්නේ රාජගෙදරට ගිහිල්ලා මේ සාමණේර නම පොඩි නම මෙහෙම ඉන්න ඕන කියලා කියලා නැහැ. පොඩි නම අපි දානෙකට වඩිමු කියලා ගෙන්නගෙන ගියා. අවුරුදු 7යි. ඕන දානෙ බෙදුවා. පළවෙනි රහතන් වහන්සේට මස් කෑල්ලක් බෙදුවා. ඊළඟට පොඩි නමට මස් කෑල්ලක් බෙදන්න යනකොට පොඩි නම කිව්වා භාගයක් දෙන්න. එහෙමයි සාමි. මස් කෑල්ලෙන් භාගයක් කඩලා පූජා කළා. දෙවෙනි පාර බෙදුවා. රහතන් වහන්සේ අත වැහුවා, පොඩි නමත් අත වැහුවා. ඉතින් සද්ධාතිස්ස රජුරු කියනවා, ස්වාමිනී, ඔබ වහන්සේගේ හික්මුණ පොඩි නම නිසා අද මම මස් කෑලි එකහමාරක රසයේ භුක්ති විඳිනවා කියලා. ඉතින් අර කෑම බව, කෑමත් එක්ක තියෙන ලොල් බව, දැන් සරාගේ පුජ්‍යලයාගේ වීතරාගේ පුජ්‍යලයාගේ වෙනස. එහෙමයි. සාමාන්‍යයෙන් ගෙදරක මෙහෙමයි. සාමාන්‍යයෙන් සංවර බවක් නැති වුණාට පස්සේ ගෙදරක වුණත් කාගෙන යනවා මිසක්කා අන්න අයට කොහොමද කියලා බලන්නේ නැහෙනි. අම්මට තියෙනවද, තාත්තට තියෙනවද, අයියට, නංගිට, අනිත් අයට ඇතිද කියලා. දෙමව්පියෝ තුල ගුණවත්කම් තියෙන නිසානේ ඔක්කොටම බලන්නේ. එකල දංකුඩි කාලේ ඉන්නේ ළමෙක් තුල තියෙනවා නම් ඕක, ඒ ළමයා විශේෂයි. ස්වාමිනේ එහෙම පුරුදු වෙන්න පුළුවන් ඉදත්. ඉතින් අද ඉඳලා පුරුදු වෙන්න පුළුවන්. එහෙමයි. කෑමක් කනකොට අනිත් අයට තියෙනවද? එහෙමයි. ඊට පස්සේ ගෙදෙට අපි කිමුකෝ මාස් මාළු ගෙනාවට පස්සේ ඒකේ තියෙන කෑලි ප්‍රමාණය සමහරලාට පොඩ්ඩක් ගේන්නේ. කෑලි 4යි. ගෙදර 4 දෙනෙක් ඉන්නවා. එතකොට 4 දිනකට කනකොට පළවෙනි කෙනා කෑලි දෙකක් බෙදාගත්තොත් එහෙම තව එක්කෙනෙකුට අඩුයි. එහෙම තියෙනවා. සාමාන්‍ය සංඝයා අතර නම් තියෙන ඕක බැලිලා. බත් බෙදනකොට බත් එක දිහා බලනවා මේ ඔක්කොටම ඇතිද කියලා. බත් මදි නම් චුට්ටයි ගන්න. ඒ විදිහට තමයි එහෙම කරන්නේ. ස්වාමීන් වහන්සේ විතර වැඩි යන්නේ අපේ ත්‍යාගයේද? අපි මේ එහෙම පුහුණු කරා. කරුණා මෛත්‍රී. එහෙමයි ස්වාමීන්. කරුණා මෛත්‍රී එතන තියෙන අන්න අයට කොහොමද කියලා. එහෙමයි ස්වාමීන්. නේද? ඉතින් අම්මලා තුලනේ ඔවා තියෙන්නේ. අම්මලා ඉතින් අනිත් අය ගැන කොහොම බලනවන්නේ නේ. ඒකයි. ඉතින් දෙමව්පියන්ගේ ගුණවලට ළමයිට කවදාවත් කිට්ටු වෙන්න බෑ. එහෙමයි ස්වාමීන්. කවදාවත් කිට්ටු වෙන්න බෑ. මොකද සමහර ළමයි ඉන්නවා ජීවිතේට අම්මා කෑවද කියලා බලන්නේ. අම්මා ඔයාට කොහොමද කෑම, අම්මා කෑවද කියලාවත් අහපු නැති ළමයි ඉන්නවා. එහෙමයි ස්වාමීන්. ඉතින් ඒ නිසා එහෙම ලෝකෙ කියන්නේ. ඉතින් අපි ඊළඟ කාරණාව අහමු. ඒ තමයි මේ මිලිඳු රජුර වහනවා, ස්වාමීනි, නාගසේනයන් වහන්සේ ප්‍රඥාව වාසය කරන්නේ කොහෙද? එහෙමයි ස්වාමීනි. ඔන්න ප්‍රඥාව ඉන්න තැන ඇහුවා. මහරජාණනි, ප්‍රඥාව කොහෙවත් වාසය කරනවා කියලා ගන්න නැහැ කිව්වා. එසේනම් ස්වාමීනි, නාගසේනයන් වහන්සේ ප්‍රඥාව නැද්ද? ප්‍රඥාව නැද්ද කියලා ඇහුවා. කිව්වා, ස්වාමීනි, රජතුමනි, මම මෙහෙම එකක් අහන්නම් කිව්වා. දැන් ඔන්න මහත්තයා අහනවා, වාතේ වාසය කරන්නේ කොහෙද? හුළඟ තියෙන්නේ කොහෙද කියලා ඇහුවා. වාසය කරන තැන. අනේ ස්වාමීනි, වාතේ වාසය කරනවා කියලා තැනක් නැහැ. දැන් මේ සුළං එන්න කලින් අපි මෙහෙම ඉන්නකොට කිසිම හුළඟක් නැහැ නේ. දැන් එකපාරම හුළං එනවා. ඒතර හුළං තිබ්බේ කොහෙද? ඊට පස්සේ කිව්වා, ස්වාමීනි, හුළං වාසය කරනවා කියලා එකක් නැහැ කිව්වා. එහෙනම් රජතුමනි,
හුලං කියලා දෙයක් නෑ කිව්වා. අනේ නෑ ස්වාමිනි, හුලඟ කියලා දෙයක් තියෙනවා, නමුත් වාසය කරනවා කියලා එකක් නෑ. ආන් ඒ වගේ තමයි කිව්වා ප්‍රඥාව. ප්‍රඥාව කියලා දෙයක් තියෙනවා, වාසය කරනවා කියලා තැනක් හොයන්න බෑ. ඒ අදාළ තැන තමයි ප්‍රඥාව උපදින්නේ. ඉතින් මේ විදිහට ඒ කාරණාව මේ විසඳනවා. ඒතර ප්‍රඥාව තියෙන තැනක් කියලා දැන් අපි මොලේ ප්‍රඥාව තියෙන්නේ. ඊළඟට දැන් ඒකනේ, දැන් අර මේ වාගේ දෙයක් කොහොමද හොයන්නේ කියලා අර මහත්තයා අර නිර්භීතකම ගත්තොත් එහෙම අපේ වීර කැප්පැටිපොළ. එහෙමයි ස්වාමී. කැප්පැටිපොළගේ කැප්පැටිපොළ අධිකාරම්තුමාගේ නිර්භීත බව පුදුම එකන්නේ. මේ මරන්න ගිනියද්දි තමන්ගේ සලුව හොදලා දලදා හඳුනන පූජා කරන්න කිව්වා. ඒ මරණ වෙලාවේ අලුගෝසුවා ඉන්න වෙලාවේ කිව්වා මට පොඩ්ඩක් මීනේ ගාතාවක් තියෙනවා කියලා ධම්මපදේ කියවලා තුනුරුවන් ජීවිතය පූජා කළා ධම්මපදේ ගාතාව කියලා හිස තිබ්බා. එහෙමයි ස්වාමී. තියලා තුන මේ අරයක් අලුගෝසුවා ගහනකොට බෙල්ලේ භාගය කැපුණේ. බෙල්ලේ භාගයක් කැපිච්ච කඳ නැගිටලා කිව්වනේ බල බෙල්ලෙ මෙතෙන්ට ගස හරියට ගහපම් මෙතෙන්ට කියලා. එහෙමයි ස්වාමී. එහෙ කොහොමද සිංහල මිනිස්සයා අභීත භාවය නේ ස්වාමී. අපේ සිංහල මිනිස්සයා නිර්වීතකම. එහෙමයි. ඊට පස්සේ සුද්ධ මොකද කළේ? ඒ ඔළුව අරගෙන ගියා මේ පිට රටට. එහෙ. ඇයි නිර්වීතකම කොහොමද මේක මෙහිම මිනිස්සෙක්ගෙ තියෙන්නේ කියලා. එහෙ. ඉස්කබල, ඒ ඉස්කබල තැම්පත් කරලා තමයි නුවර මහිතේ අර කුළුණ හදලා තියෙන්නේ මම අහලා තියෙන විදිහට. එහෙමයි. ඉතින් ඒ නිසා මේ මහත්තයා මේ ඒ ඒ සුද්ධන්ට වැරදිච්ච තැන. ඊළඟට තව මට නව මතක නැහැ මහත්තයා අර සාමාන්‍ය මිනිස්සුෙක්ගේ වාගේ මොළ 10ක් තියෙන විද්‍යාඥයෙක් ගැන තියෙනවා. එයාගේ මොළේ තවම වතුර දාලා තියාගෙන ඉන්නවා අනාගතයට පාවිච්චි කර ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර මිනිස්යාගේ හිතේ තියෙන ඥානේ ප්‍රඥාව තියෙන තැනක් තියෙනවා කියලා. මොළේ කියලා. ඊළඟට හදවත කියලා. තියෙන තැනක් ගැන මේ මිනිස්සුන්ගේ හිතේ හැඟීමක් තියෙනවා. එහෙමයි. ඊයක් දැන් අපි උනා ඥානේ කියනට ඔළුවටම නියන්නේ. අපි ඥානය කියනට ඔළුවට තමයි යන්නේ හිත. ඉතින් ඒ වුණාට මේ ධර්මානුකූලව බලනකොට ඥානේ ප්‍රඥාව අහවල් තැළ තිනවා කියලා එකක් නැහැ. ඒක අදාළ කාරණාවේදී යෙදෙන එකක්. නේද? අර හුළඟ වගේ. ඉතින් ඒ කාරණාව තමයි මේ මේ නාගසේන මහරහතන් වහන්සේ මිලිඳු රජුරන්ට පැහැදිලි කරන්නේ. ඊළඟට මිනිඳු රජුරවන්ට පැහැදිලි කරනවා ස්වාමීනි නාගසේනියන් වහන්ස රජුරු වහනවා සංසාරයේ කියා දෙයක් ගැන පවසනවා නේද? ඒ සංසාරය කියන්නේ මොකද්ද? එහෙමයි ස්වාමීනි. ඕන දැන් සංසාරය කියන්නේ මොකද්ද කියලා. අර නිරුත්ති කියන අය අර පෞගිය කාලේ හිටියේ මේ ධර්ම විකෘති කරන පිරිස. ඒ අය කිව්වා සංසාරය කියන්නේ සංවල සාරේ. එහෙමයි ස්වාමීනි. නේද? සංවල සාරේ කියලා කිව්වා. ඉතින් බලමු නාගසේන මහරහතන් මේ රහතන් වහන්සේ නමක් කොහොමද මේ සංසාරය කියන එක විස්තර කරන්නේ? මහරජාණෙනි මෙහි උපදින සත්වයා මෙහිම මැරෙයි. මෙහි මැරෙන සත්වයා අන්තැනක උපදී. යම් තැනක උපදී දෙතැනම මියේයයි. යම් තැනක මියේයයිද වෙන තැනක උපදී. මහරජාණෙනි ඔය ස්වභාවයටයි සංසාරය කියලා කියන්නේ. ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමනට තමයි සංසාරය කියන්නේ. ස්වාමීනි උපමාවක් වදාලා වදාළ මැනව මහරජාණෙනි යම්සේ පුරුෂයෙක් ඉදුණු අඹයක් අනුභවෙකොට ඇටේ රෝපණය කරයිද එයින් මහත් වූ අඹරුකක් පැන නගී අඹඵල උපදවයිද එවිට ඒ පුජ්‍යලයා එයිනොත් ඉදුණු අඹයක් අනුභවකොට ඇටේ රෝපණය කරයිද එයිනොත් මහත් වූ අඹරුකක් පැන නගී අඹඵල දෙයිද මෙසේ අඹගස්වල කෙලවරක් දැක්ක නොහැකිය ඒ අයුරින් මහරජාණෙනි මෙහිම ඉපදින සත්වයා මෙහිම මියයයි මෙහි මිය යන සත්වයා අන්‍ය වූ සත්ව යෝනියක උපදී. යම් තැනක උපදින්නේ දෙතැනම මිය යන්නේය. යම් තැනක මිය යන්නේද වෙන තැනක උපදින්නේය. මහරජාණනි මේ ස්වභාවයටයි සංසාරය කියලා කියන්නේ. දැන් තේරෙනවනේ අඹ ගෙඩියක් කෑවට පස්සේ. ඉස්සර මහත්තයා අඹ කාලා තියෙන්නේ අඹ ගෙඩිය අරගෙන අර කපලා නෙවෙයි. මේ අඹ ගෙඩිය තලලා තලලා ඊට පස්සේ එක පැත්තකින් මේ පළදු කරගෙන ඒ අඹ ජූස් එක මේ උරනවා. එහෙම තමයි ඉස්සර අඹ මේවා කරන්නේ. ඉතින් ඒ අඹ අර ඉතුරු වෙච්ච අඹ ඇටි දානවා. දා දැම්මට පස්සේ ඒකෙන් අඹ ගෙඩියක් අඹ ගහක් හැදෙනවා. ඒකෙන් ආයෙ අඹ ලොකු ගෙඩිය හැදෙනවා. ඒ අඹ ගෙඩි කනවා. ඒකෙන් උත් ආයෙ ඇට හැදෙනවා.
මේ විදිහට අඹ ඇටෙන් අඹ ගහ, ඊළඟට එකෙන් බීජේ, එකෙන් ගහ, එකෙන් බීජේ, එකෙන් ගහ, මේ ආදිවාසීන් ඉවරයක් තියනවද මේකේ? ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ආනේ ඉවරයක් නැති. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනට තමයි මහත්තයා සංසාරය කියලා කියන්නේ. එහෙමයි සාරා. ඒකට උපමාවක් මම දැක්කා බුද්ධ දේශනාවේ තියෙනවා සංයුත්ත නිකායේ. මේ කෝටුවක් නැත්නම් දණ්ඩක් අරගෙන මුලමැද අග තියෙන මේ දණ්ඩ අහසට දානවා. අහසට දානකොට එකවරයක් බිම වැටෙනකොට අග වැටෙනවා. ඊළඟ පාර දානකොට මුල වැටෙනවා. සමහර විට ආය අග වැටෙනවා. මේ විදිහට තමයි මෙලොවින් පරලොවට යනවා, පරලොවින් මෙලොවට එනවා, මෙලොවින් පරලොවට යනවා, පරලොවින් එලොවට යනවා. මේ ගමනේ නම් කෙලවරක් නැහැ. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳුන මේ සත්වයා ජීවිතෙන් ජීවිතයට යනවා, කෙලවරක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාරා. ඒ විදිහට තමයි සංසාර ගමන තියෙන්නේ. මිලිඳු රාජ ප්‍රශ්නේ උතුම් සදහම් පිළිසඳර සමගම රැඳෙන්නේ. ඉතින් මේ උතුම් දහම් කාරණා ඔබටත් මටත් නොමදව අනුමෝදන් වන්න අවස්ථාවේ දෙනවා. අනුමෝදන් වන්න කියලා අපි තාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. අවසරයි ස්වාමී. ඔව් මහත්මයා, මේකේ තවත් කාරණාවක් තියෙනවා. අපිට වැඩසටහන හමාර කරන්න කලින් කතා කරගන්න ලැබුණොත් මේ ගොඩක් වටිනවා. එහෙමයි. ඒ තමයි මේ තියෙනවා මිලිඳු රජුරු වහනවා, ස්වාමීනි නාගසේනියන් වහන්සේ අතීතයේ බොහෝ කලකට පෙර කළ දෙය සිහි කරන්නේ කවර දෙයකින්ද? ගොඩාක් කාලෙව සිහි කරන්නේ කො මොකකින්ද? ඔය සමහර අය පුංචි කාලෙව සිහි කරනවා, ඉස්කෝලේ යන කාලෙව. ඒව සිහි කරන්නේ මොකෙන්ද කියලා ඇහුවා. මහරජාණන් සිහියෙන්. ඒක තමයි බුද්ධ වචනේ තියෙන චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. සිහිය කියන එක බුද්ධ වචනේ විස්තර වෙන්නේ පෙර කරපු කියපු දේවල් සිහි කරනවා, අනුස්සරණය කරනවා, නැවත නැවත සිහි කරනවා, අනුස්මරණය කරනවා කියන්නේ. ඒ වගේ සිහි කරනවා. ඒක සිහිය මහන්තයා. ඊට පස්සේ කියනවා ස්වාමීනි නාගසීනියන් වහන්සේ සිතෙන් නේද සිහි කරන්නේ? සිහියෙන් නෙවෙයි නේද? ප්‍රශ්නයක් අහනවා නේද? ඔව්. මහරජාණනි කළ යුතු යම්කිසි දෙයක් කොට එය අමතක වූ කල්ලි ඒ බව ඔබ දන්නවාද? එසේ ස්වාමීනි කිම මහරජාණෙනි, එසේ ඒ දේ අමතක වූයේ ඒ කරන අවස්ථාවේ ඔබ සිත රහිතව සිටිය නිසාද? නැහැ ස්වාමීනි, ඒ වෙලාවේ සිහිය නැතුවයි සිටියේ. එහෙමයි ස්වාමීනි. සිතෙන්ද සිහිය උපදින්නේ කියලා නෑ හෙවි. එහෙමයි ස්වාමීනි. රජ්ජුරු විමසුවේ. ඔව් රජ්ජුරු අහනවා සිත ඇති කල්ලි සිහිය ඇත්තේද? එතකොට ඇහුව රජතුමනි ඔබ කරන වැඩ ඔබට අමතක වෙනවා තියෙනවා. ඔව් ස්වාමීනි මම කරපු වැඩ මට අමතක වෙනවා තියෙනවා. ඒ අමතක වුණේ ඒ වෙලාවේ හිත නැද්ද? නෑ නෑ ස්වාමීනි, හිත තිබ්බා, සිහිය තිබ්බේ නෑ. එතකොට හිතයි සිහියයි කියන එක පැහැදිලි නේ ස්වාමීනි? පැහැදිලි. එකද දෙකද? දෙක. දෙකක් විදිහට. ඒක පුදුම විදිහට විස්තර කළේ නේ. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ තියෙනවා එසේනම් මහරජාණෙනි සිතෙන් ය සිහි කරන්නේ සිහියෙන් නොවේ කියා ඔබ කියන්නේ කවර කරුණක් නිසාද? ඒ කියපු එක වැරදි කියලා ඔප්පු කළා. ස්වාමිනී අනේ නාගසේනියන් වහන්සේ ඔබ වහන්සේ නම් හරි දක්ෂයි, මට වැටුණා. එහෙමයි ස්වාමිනී. ඉතින් ඒ නිසා හැබැයි මහත්තයා ඒකට තේරෙන්නේ නැද්ද මේ මේ ළමයිට එහෙනම් මේ පාඩම් කරනවා මතක නැත්තේ? සිහි කරන්න බැරි සිහිය නැහැ. එහෙමයි ස්වාමිනී. ඇයි සිහිය නැත්තේ? සිහිය ඔලොමොට්ටල වෙන දේවල් නේ ඇසුරු කරන්නේ. මොකද්ද? මේ ෆෝන් එක. එහෙමයි ස්වාමී. ඊළඟට ටීවී බැලිල්ල. ඊළඟට 100ක් පාතක් නැති කතා අහන්නේ. ඇසුරු කරන්නේ 100ක් පාතක් නැති පිරිසක්. එහෙමයි. ඉතින් ඒ වගේ බලපෑම එනවා. දැන් මොකද අපි මීට කලින් වැඩසටහනකදී මේ ධර්මයේ තියෙන කොටසක් ඉගෙන ගත්තා. ඒ තමයි අර රූප, ශබ්ද, ගන්ධ, අරමුණු මුල් කරගෙන බාහිර දේවල් මුල් කරගෙන කෙනෙක්ගේ සිහිය නුවණ වැඩෙන කාරණා යෙදෙනවා. ඒ නිසා තමයි අපි ඇසුරු කරන දේවල් අනුව සිහිය අඩු වැඩි වීම තියෙනවා. දැන් සිහිය නුවණ දියුණු කරන ආචාර්යින් වහන්සේලා, සබ්‍රහ්මචාර්යින් වහන්සේලා ඇසුරු කරන භික්ෂුවට සිහිය උපද්වා ගන්න පරිසරයක් හැදෙනවා. එහෙමයි. තේරුණා නේද? ඒකට දැන් මේ සිහිය ගැන විශේෂ දහම් කරුණු කොටසක් තියෙනවා මහත්තයා. ඒක අපූර්ව විදිහකට මහිතේ සිහිය 13 ආකාරයකටද කොහෙද උපද්වා ගන්න පුළුවන් ක්‍රම? එහෙමයි සාරා. එතකොට අපි ඒක ඊළඟ වැඩසටහනක කතා කරමු. අනිවාර්යෙන් ඒක ඇසිය යුතු දෙයක්. ස්වාමීනි පිනේ විපාකයක් විදියටත් සිහිය වැඩි වෙනවා. ඒක 아무තු විදියකට වෙන්නේ මහත්. ඒක අපි ඊළඟ වැඩසටහනේ මහමු. මොකද මිලිඳු රජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේ. එහෙමයි සාරා. කොහොමද මේ සිහිය උපදින්නේ, මතකේ උපදින්නේ කියලා.
ඊට පස්සේ මහත්තය මිලිඳු රජ්ජුරු අහනවා නාගසේන මහරහතන් වහන්සේගේ, ස්වාමිනි නාගසේනයන් වහන්ස සියලු සිහිය විශේෂ දැනගැනීම් වශයෙන් තමා තුළින් උපදනවාද නැතහොත් අන්‍යයන් විසින් සිහි කරවීමෙන් ලත් උපකාරයෙන් උපදිනවාද? සිහිය කියන එක තමන්ටම උපදිනවාද, තව කවුරු හරි කිව්වොත් උපදිනවාද? කිව මහරජාණෙනි විශේෂයෙන් දැනගැනීම් වශයෙන් සිහිය උපදිනවා. තමන්ටම මතකින් සිහිය උපදිනවා. අනුන් විසින් සිහි කරවීමෙනුත් සිහිය උපදිනවා. තමන්ටම සිහි කරලා සිහිය උපද්ව ගන්න පුළුවන්. අන් අය සිහි කරවලා සිහිය උපද්වන්නත් පුළුවන්. එසේ වී නම් ස්වාමිනී නාගසේනයන් වහන්ස සියලු සිහිය දැනගැනීම් වශයෙන් උපදින්නේ අනුන් විසින් සිහි කරවීමෙන් උපදින සිහියක් නැහැ. එහෙමයි ස්වාමී. දැන් රජ්ජුරු විරුද්ධ කතාවක් කියනවා. නෑ නෑ, තමන්මයි මේව මතක් කරන්නේ, අන් අය කිව්වා කියලා තේරුමක් නෑ. ඉදින් මහරජාණෙනි අනුන් විසින් සීකරුවෙන් උපදින සීහයක් නැත්තං කර්මාන්ත ආයතනයන්හි, ශිල්පායතනයන්හි, විද්‍යායතනයන්හි ශිල්පීන් හට කළ යුතු කිසිවක් නැහැ නෙව. එහෙනම් වැඩ කරන්න සුපවයිසල ඕන්න නෑනේ. වැඩ බලන්ඩ ඇයි තමන්ටම හිතිල ඔක්කොම ටික කරනවන නේද? ඊට පස්සේ කියනවා ආචාර්යවරුන් සිටීමෙන් පලක් නෑනේ, ගුරුවරු හිඳීමෙන් වැඩක් නෑනේ කියනවා. තමන්ටම ඔක්කොම වැටහෙනවා නම් ගුරුවරු ඉඳලා මොකටද කියලා අහනවා. යම් හේකින් මහරජාණෙනි අනුන් විසින් සිහි කරවීමෙන් සිහියක් ඇද්ද, ඒ හේතුව නිසායි කර්මාන්ත ආයතනයන්හි, ශිල්පායතනයන්හි, විද්‍යායතනයන්හි ශිල්පීන් හට කළ යුතු දෙහි ප්‍රයෝජන තියෙන්නේ, ආචාර්යවරුන්ගෙන් ප්‍රයෝජන තියෙන්නේ කියලා කිව්වා. ඒ නිසා ගුරුවරු, එතකොට තේරෙනවා ගුරුවරයෙක්ගේ ස්වභාවය තමයි මේක හරි මේක වැරදි කියලා නිතර නිතර කියන එක. ඒක ඇඳවන එක. ඔව්. එතකොට ශිෂ්‍යයා හිතුවත් එහෙම අපේ ගුරුවරයා මේ නිතර නිතර මේවා කියනවා කියලා. ඒ කියන්නේ ශිෂ්‍යයා ගුරුවරයා පිළිගන්න කැමති නැහැ. එහෙමයි ස්වාමී. මොකද ගුරුවරයාගේ කෘත්‍යය තමයි සිහිය ඉපැද්දවීම. එහෙමයි ස්වාමී. මහත්ය තනියෙන් පාඩිය ඔහේ ඉන්නකොට තමන්ට යමක් කල්පනා වුණොත් හොඳයි. නැත්නම් හරි වැරද්ද පෙන්ලා දෙන්න කෙනෙක් නැහැ. එහෙමයි. ස්වාමිනේ දැන් අපි වර්තමානයේ අත්දකින කාරණාවක් තමයි ගුරුවරු සමහර විට මේ ළමයව අතාරින ඔහුගේ යෞවනයට එළඹීමත් එක්ක. නමුත් ස්වාමිනේ ගුරුවරයෙක්ගේ අසුර ජීවිතේ බොහෝ කාලයක් තියෙනවා. ඒ ගුරුවරයාගේ ගුරු භාරය. එහෙමයි. ගුරුවරයාගේ ගුරු භූමිකාව අත්හරිනවා එක තමයි ළමයා අත්හැරියා කියන්නේ. ගුරුවරයා කියන එක තියෙන්නේ ළමයාත් එක්ක. එහෙමයි. ගුරුවරයා කියන පැනවීම තියෙන්නේ ශිෂ්‍යයත් එක්ක. ශිෂ්‍යයා අත්හැරියා කියන්නේ තමාව ගුරුවරයෙක් කියන එකත් අත්හරින. එහෙමයි. පැහැදිලිනේ? එහෙමයි. ඒ නිසා දැන් අද කාලේ පහසුවට ගුරුවරු ළමයි අත්හරිනවා. හැබැයි මතක තියාගන්න ගුරු භූමිකාව තමයි අත්හරින්නේ. අතීතයේ ගුරුවරු විදියට යම්කිසි පුණ්‍ය සංස්කාරයක් ඉපැද්දුවාද, ඒ පුණ්‍ය සංස්කාරය දැන් ඉන්න ඒ විදියට අත්හැරියොත් ඒ ගුරුවරයාට උපද්දව ගන්න බැරුව යනවා. එහෙමයි ස්වාමී. ඒ ගුරුවරයාගේ කෘත්‍යයක් මේක. දැන් තේරෙනවා නේද මනුස්ස ලෝකේ කොච්චර භයානකයිද කියලා. ගුරුවරයෙකුට ගුරුකම හරියට කරගන්න බෑ. අවසරයි. පැහැදිලි නේද? අවසරයි. ඒකයි. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වේවා ස්වාමීනි. අවසරයි. අද දවසේ මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස පවතින කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර.